ගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනය ඉතාමත් සෝචනීය දිනයක්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ මුලින්ම උල්ලංඝනය කරමින් තමයි ඒ පනත සම්මත කළේ. ඒ ප්‍රමාණයට අපේ දේශපාලන සංස්කෘතිය අවභාවිතා වූ අවස්ථාවක් මෑත අතීතයේ අපිට මතක් වන්නේ නැහැ. සෑම අයුරින්ම කිසිම තැකීමක් නැතිව පාර්ලිමේන්තුවට බලපාන නීතිය පයින් ගාලා සත පහක සැලකීමක් ඒ සම්බන්ධයෙන් කරන්න නැතුව තමයි මේ පනත කිසිම වගකීමක් නැතිව ලහිලහියේ රජය සම්මත කරගත්තේ. පැහැදිලිව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය කරන නිර්දේශ වලට අනුගත වෙන්න ඕනේ රජය. ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව කිව්වා මෙන්න මේ සංශෝධන මේ පනතට කරන්න ඕනේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට නම්. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අනිවාර්ය නිර්දේශ 13ක් උල්ලංඝනය කරමින් තමයි මේක කරේ. උදාහරණයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ පනත සම්මත කර ගැනීමට නම් යම් යම් ඉන්ටර්නෙට් සේවා මේ පනතේ ක්‍රියාකාරීත්වයෙන් බැහැර කළ යුතුයි කියලා. ඒවා මේකට ඇතුල් කරනවා නම් 3/2ක බහුතරයක් අවශ්‍යයි. ඒ ඉන්ටර්නෙට් සේවාවන් පනතේ රැහැනට හසුවනවා නම් 3/2ක බහුතරයක් නැතිව මේ පනත සම්මත කර ගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඍජුව පටහැනි. එවැනි පැහැදිලි නිර්දේශයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ අඩංගු වෙලා තිබියදී රජය ඒක අනුගමනය කළේ නැහැ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කරන්න ඕනේ කියලා කියපු දේවල් කරේ නැහැ. කරන්න එපා කියලා කියපු දේවල් කමිටු අධිරයේදී රජය සංශෝධනයක් ඉදිරිපත් කළා. ඒක කාටත් පේනවා. ඉතාමත් සරල දෙයක්. ඒක නීතියට සාධාරණත්වයට ස්වභාවික යුක්තියට කෙලින්ම පටහැනි දෙයක්. ඒ කියන්නේ මේ පනතෙන් ස්ථාපිත කරන ලබන කොමිෂන් සභාව පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේදී ඒ කොමිෂමේ සමාජිකයේ අයින් කරන්න ජනාධිපතිවරයාට බලය දීලා තියෙනවා. يعني මේ කොමිෂන් සභාව සමග තීරණය කරන්නේ මොනවද සත්‍ය ප්‍රකාශ මොනවද අසත්‍ය ප්‍රකාශ. ඒකට සත්‍ය ප්‍රකාශ තහනම් කිරීමට පූර්ණ බලය තියෙනවා මේ කොමිෂන් සභාවට. දැන් මේ කොමිෂන් සභාව තමයි විමර්ශනයක් කරගෙන යන්නේ යම්කිසි ප්‍රකාශයක් සත්‍යද අසත්‍යද කියලා. රජයට ඕනේ හැටියට ඒ විමර්ශනය කරන්නේ නැතිනම් කවුරු හරි ස්වාධීනව පිටකොන්දක් ඇතිව ඒ වැඩ කටයුතු කරනවා නම් එවන් පුද්ගලයන් අස් කරන්න ජනාධිපතිවරයාට බලය පවරමින් සංශෝධනයක් කමිටු අධිරේදී රජය ඉදිරිපත් කළා. ඒ සම්පූර්ණයෙන් නීතියට විරුද්ධයි. ඉතින් මේ සියලු කරුණු නිසා තත්වේ ඉතාමත් පැහැදිලි කථානායකතුමාට බලයක් අයිතියක් නැහැ මේ පනත සහතික කරන්න. කථානායකතුමාට ස්වාධීන වගකීමක් ලැබරෙනවා. එතුමාගේ ස්වාධීන මනස මේකට යොමු කරලා එතුමා තීරණය කරා. රජය නෙමෙයි, රජයේ බහුතරය නෙමෙයි, ඔලුගෙඩි ගණන් කිරීමක් නෙමෙයි. එතුමා තීරණය කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට අනුකූලව මේ පනත සම්මත කළාද නැති කියලා. එතුමාට පමණක් බාර වෙන වගකීමක්. කථානායකතුමා කියන්නේ රජයේ නිලධාරියෙක් නෙමෙයි, විධායකයේ කොටසක් නෙමෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන ප්‍රධාන නිලධාරියා තමයි පාර්ලිමේන්තුවේ කථානායකතුමා. ඉතින් අපි පැහැදිලිව කියනවා එතුමාගේ වගකීම චේතනාන්විතව පැහැරහැරීමක් මේ පනතට එතුමාගේ අත්සන දැම්මොත් ඒක නොකළ යුතුයි. ඒක කරන්න එතුමාට අපේ නීති යටතේ අයිතියක් හා බලයක් නැහැ. අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.